අයිබුවන් අපේ අම්මා විද්‍යාලයට මගේ ආදරණීය දූල පුතාලව ආදරෙන් පිළිගන්නවා. අද මම අපිත් පුංචි කාලේ ඉගෙනගත්තු ලස්සන කවියක් මගේ දූල පුතාලට කියලා දෙනවා. හතර වසර පාඩම් පොතේ 9 වෙනි පාඩම. සිරිමත් කියන කවියක් තියෙන්නේ, කවි පන්තියක් තියෙන්නේ. අන්න ඒක. මේ කවි පන්තිය ලිව්වේ කවුද දන්නවද? කුමාරතුංග මුනිදාස කියන කවියා. මෙතුමා සාහිත්‍යවේදියෙක්. ඒ වගේම පොත් ගොඩාක් ලියලා තියෙනවා, භාෂා ගොඩාක් දන්නවා. ඒ වගේමයි 1887 තමයි මෙතුමා ඉපදුනේ. පවුල 13 දෙනෙක් ඉඳලා තියෙනවා. 12 වෙනි ඇටියටයි පවුල මෙතුමා ඉපදිලා තියෙන්නේ. විශේෂයෙන්ම පුංචි අය දන්නේ මෙතුමා කවියෙක් හැටියටයි. ඉතින් කවි ලියන, කවි පොත් ලියන, කතන්දර ලියපු කතුවරයෙක්. ඒ වගේමයි මෙතුමා ලියලා තියෙනවා තුවල පුතාලට මතක ඇති හීන් සැරේ, හත්පන, කියවන නුවණ, කවි ශික්ෂා, මේ වගේ ගොඩක් පොත් ළමයින් වෙනුවෙන් ලියලා තියෙනවා. එතුමා පුංචි අය කොහොමද තමන්ගේ දවස පටන් ගන්න ඕනේ, කොහොමද වැඩ කරන්න ඕනේ කියලා මේ ලස්සන කවි පන්තියෙන් කියලා දීලා තියෙනවා. අපි බලමු එහෙනම් ඒ ලස්සන කවි පන්තිය කොයි වගේද කියලා. සිරිමත් මගේ සඛියා පත් ළමයෙකි, නුවණත් නැත්තේකි, වැඩටත් සමතෙකි. සකි කියන එකට යාළුවා කියලාත් කියනවා. සිරිමත් මගේ සකි, මගේ සිරිමත් යාළුවා යහපත් ළමෙක්. ඒ කියන්නේ හොඳ ළමෙක්. බොරු කියන්නේ නැති, නරක වැඩ කරන්නේ නැති හොඳ ළමෙක්. ඒ වගේමයි මේ සිරිමත් හොඳට නුවණ තියෙනවා, හොඳට වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න කිව්වහම පොතපතේ වැඩ එහෙම කරන්න හොඳට සමත්. හරි දක්ෂයි. සමතෙක් කියන්නේ දක්ෂයි කියන එකයි. උදයම පුබුදි මුහුණට දියේදි කුල දෙවි නමදි කේතුර අමදි. උදේම පුබුදි කියන්නේ උදේම නැගිටිනවා. පුබුදිනවා කියන්නේ නැගිටිනවා. ඊළඟට මුහුණට දියේදි. මුහුණට දියේදි කියන්නේ මුහුණ හෝදනවා. කවුද කුල දෙවියෝ කියන්නේ? කුල දෙවියෝ කියන්නේ අම්මයි තාත්තයි. අම්මට තාත්තට වඳිනවා. කෝ බලන්න, උදේට නැගිටලා අම්මටයි තාත්තටයි වඳින දුවල පුතාලා අත උස්සන්න බලන්න. ඕ, අම්මයි තාත්තයි ළඟ ඉන්නවා නම් කියයි දුවයි පුතයි වඳින්න ඕනේ කියලා. වැඳේ නැත්තම් අත ඉඳලා වඳින්න ඕනේ. අම්මටයි තාත්තටයි උදේ නැගිට්ටාම වැඳලා අම්මට තාත්තට කියන ගාතාවත් කියන්න. ඒ වගේමයි බෞද්ධ නෙවෙයි නම්, කතෝලික නම්, වෙනත් ආගමක නම්, හින්දු නම්, ඒ ආගමේ විදියට අම්මට තාත්තට වඳින්න. ගේදුර අමදිනවා කියන්නේ මොකද්ද? ගේ අතු ගානවා. අමදිනවා කියන්නේ මෙහෙම කොස්ස අරගෙන අතු ගානවා. ඉතින් ඒ සිරිමත් වගේම මගේ දුවල පුතාලත් උදේ නැගිටලා ගේ අතු ගන්න ඕනේ, අම්මා තාත්තට වඳින්න ඕනේ, ඒ දේවල් කරන්න ඕනේ. පාඩම් කරනට පත පොත ගෙන සිට සිත වෙන දෙයකට නොහරි කිසිවිට. ඒ මොකද දන්නවද කිව්වේ? පාඩම් කරන්න පොත්පත්තර එහෙම අතට ගත්තාම පාඩම් පොතට තමයි හිත යන්න ඕනේ. නැතුව පොත මෙහෙම දිග අරගෙන ටීවී එක දිහා බලනවනම්, තව කොහේ හරි සද්දයක් ආවනම් ඒක දිහා බලනවනම්, දෙන්නේ කතා කර කර ඉන්නවනම් ඒක අහගෙන ඉන්නවනම් අන්න ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. සිරිමත් එහෙම දරුවෙක් නෙමෙයි. පාඩම් කරන්න පොත අතට ගත්තම මේ හිත කොහාටවත් යවන්නේ නැහැලු. පොතටම තමයි හිත දෙන්නේ. පොත දිහා බලාගෙන කියන දේ, පොතේ තියෙන පාඩම් හොඳින් මතක තියාගන්නවා. සාමාන්‍යයෙන් දුවේ පුතේ අපි පාඩම් කරනකොට හොඳට මතක හිටින්න නම් කියවන දේ ඒක ගැන හොඳ අවධානයක් තියෙන්න ඕනේ. හොඳින් මතක තියාගන්න ඕනේ. වටපිට බැලුවොත් මතක හිටින්නේ නැහැ. වෙලාව නොවරද කෑමට ආසඳ ඌට වඩා සොඳ මා
ඔන්න අම්මා කෑම බෙදලා අඬ ගන්නවා එන්න පුතේ කන්න එන්න චූටි දුව කන්න ඇහෙන්නේ නැහැ මොකද කරන්නේ එක්ක සෙල්ලම් කරනවා එක්ක ටීවී බලනවා අපේ දුවලා අපේ පුතාලා සමහර අය ඒ වගේ වැරදි කරනවා ඒ වුණාට සිරිමත් එහෙම නෙමෙයිලු සිරිමත් වෙලාව වරද්දන්නේ නැතුව නොවරද කියන්නේ මොකද්ද වරද්දන්නේ නැතුව වෙලාව වරද්දන්නේ නැතුව කෑමට එනවා ඔහුට වඩා කියලා කිව්වේ ඕ කිව්වේ සිරිමත්ට සිරිමත් හොඳ මහත්තේ ඒකයි ඒ කිව්වේ මීට වඩා හොඳ මහත්තෙක් ඉන්නවද සිරිමත් හොඳ පුංචි මහත්තේ වෙලාවට කෑම කන්න එනවා අන්න ඒක තමයි කිව්වේ දොල පුතාලත් සිරිමත් වගේ වෙන්න ඕනේ පාසල් යන්නේ දෙව්ලොව මෙන්නේ දැක දරුවන්නේ මුණු පිපෙන්නේ මේ වගේ දරුවෝ පාසලට යනකොට හරියට දෙව්ලොව යනවා වගේ පාසල කියන්නේ දෙවිවරු ඉන්න දෙවිවරු වැඩ සිටින තැනක් වගේ ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ වගේ මේ වගේ දරුවෝ යනකොට ඒ වගේ අයගේ මුහුණවල් පිපෙන හැටි බලන්න ඔයාලටත් ඒ වගේ තමයි කියන්නේ පාසලට යනකොට හරියට යන්න ඕනේ කැමැත්තෙන් ආදරෙන් ආසාවෙන් ගෙදර වැඩ කරේ නැහැ කියලා සමහර දුවල පුතාලා බඩේ අමාරුව හැදෙනවා. එහෙම නෙමේ ඉස්කෝලේ කලින් දීපු ගෙදර වැඩ කරලා අනිත් දවසේ ඉස්කෝලේ යන්න සූදානම් වෙලා උදේට දිව්‍ය ලෝක යනවා වගේ ඉස්කෝලේ යන්න ඕනේ. ඒ කියවීමට ලියුමට ගැනුමට කවි කීමට දෙවනිද කාට ඒ කියන්නේ මේ ඉස්කෝලේ ගියාට පස්සේ කියවීමට කියන්නේ කියවන්න ලියුමට කියන්නේ ලියන්න ගණුමට කියන්නේ ගණන් හදන්න කවි කීමට දෙවෙනිද කාහට කවි කියන්න ගීත ගායනා කරන්න කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ එයා ඒ තරමට දක්ෂයි සෙල්ලම් පොලේ හිත සිරිමතු දුටු සඳ හිනු වෙනු යයි සඳ නොකියන්නේ කොඳ සෙල්ලම් පොලේ හිත සිරිමතු දුටු සඳ සෙල්ලම් පොලේ කියන්නේ පිටණයට සෙල්ලම් කරන්න අපි සෙල්ලම් කරන තැන කොතන හරි එතනට ගියාම සිරිමතු දුටු සඳ ඒ කියන්නේ අනිත් අය සිරිමත්ව දැක්කම මොකද කරන්නේ දන්නවද එනු එනු කියලා අඬ ගහනවා ඒ කියන්නේ එන්න සිරිමත් හැමෝම සිරිමත්ට අඬ ගහනවා දැක්ක නේද හොඳ දුවල පුතාලට කවුරුත් කැමති හැමෝම සිරිමත්ට අඬ ගහනවා සෙල්ලම් කරන්න ඒ වගේමයි නොකියන්නේ කොඳ ඒ කියන්නේ එන්න කියලා කියන්නේ නැති කෙනෙක් නැහැ හැම කෙනාම ඉන්න කියනවා වැඩි හිටියන් හට දන්වා නිසි කොට කටයුතු කරනට කැමති හැම විට මේක නම් මගේ දුවල පුතාලට ගොඩාක් වැදගත් පණිවිඩයක් මොකද දන්නවද වෙන අපේ දුවල පුතාලා මොන හරි කරන්න යනවනම් අම්මට තාත්තට කියලා තමයි කරන්න ඕනේ ඕනම දෙයක් සිරිමතුත් ඒ වගේලු වැඩිහිටියන් හට දන්වා නිසිකොට හරියට වැඩිහිටියන්ට දන්නනවා භාගයක් කියන්නේ සමහර දුවල පුතාලා ඉන්නවා මොන හරි කරන්න යනවනම් භාගයයි කියන්නේ ඊටු ටික කියන්නේ නැහැ සිරිමත් එහෙම නෙමේ හැම දෙයක්ම මුල හිට අග දක්වා අම්මට තාත්තට ගුරුවරුන්ට වැඩිහිටියන්ට අක්කට අයියට කියලා තමයි කරන්නේ කාගෙන්වත් අහන්නේ නැතුව කිසි දෙයක් කරන්නේ නැහැ කටයුතු කරනට කැමති සෑම විට ඒ කියන්නේ වැඩිහිටියන්ගෙන් අහලා තමයි කටයුතු කරන්න කැමති නින්දට යන තැන කුල දෙවි වඳිමින කටයුතු පසු දින සලකයි නුවණින නිදා ගන්න යනකොට අම්මට තාත්තට කුලදෙවි කියන්නේ අම්මා තාත්තා අම්මට තාත්තට වැඳලා තමයි නිින්දට යන්නේ
ඒ විතරක් නෙවෙයි කටයුතු පසු දින සලකයි නුවණින ඒ කිව්වේ පහුවෙන්ද කරන්න තියෙන වැඩ ටික හොඳට සීතබාගෙන තමයි නිින්දට යන්නේ හොඳ දේ සිතුමත් සිතු දෙකීමත් කීතේ කෙරුමත් නොහරි සිරිමත් සිරිමත් කියලා කියන්නේ හොඳ දේ හිතනවා හිතපු හොඳ දේ තමයි කියන්නේ ඒ වගේමයි කියන දේ තමයි කරන්නේ හොඳ දේ සිතුමත් සිතු දේ කීමත් කීතේ කෙරුමත් ඒ වගේ දේවල් සිරිමත් කවදාවත් වරද්දන්නේ නැහැ ඔන්න සිරිමත් වගේ දුවෙක් පුතෙක් වෙන්න තියෙනවා නම් කවුරුත් ආදරේ වෙයි මා පිය සහ ගුරු නේ දේසෝ වුරු සෙමටම කී කරු සැපති කිමේ දරු අම්මට තාත්තට ගුරුවරුන්ට නෑදෑයන්ට සොහොයුරන්ට කීකරු මේ සිරිමත් කියන පුංචි පුතා හරිම සැපතක් මේ වගේ දරුවෙක් ගෙදර ඉන්න එක සමහර අම්මලා කියනවා මගේ පුතා නම් හරිම හොඳයි මට කිසිම කරදරයක් කරන්නේ නැහැ මට උදව් වෙනවා අම්මට තාත්තට වඳිනවා ටීචර්ස්ලට ගුරුවරුන්ට කියන දේ අහනවා වෙලාවට නැගිටිනවා රැයට නිදිය ගන්නකොට දෙවියෝ වඳිනවා අම්මට තාත්තට වඳිනවා මේ වගේ පුතෙක් දුවෙක් වෙන්න තියෙනවා නම් දුවට පුතාට මේ වීඩියෝ එක බලන මේ පාඩම අහගෙන ඉන්න හතර වසර විතරක් නෙවෙයි හැමෝටම හොඳ දරුවෙක් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා මාතාවගේ මේලක් අම්මගේ හොඳ දුවෙක් පුතෙක් වෙන්න පුළුවන් සිරිමත් වගේ අපේ රටට ආදරේ නම් මේ සිරිමත් වගේ හොඳ දුවෙක් පුතෙක් වෙන්න කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මේ කවි පන්තිය අපේ අම්ම ටීචර් කියලා දුන්න වාගේ හොඳට මතක තියාගන්න මේ කවි පන්තියට අමතරව මම කියා දීපු අනිත් උපදෙස් ටිකත් ජීවිතේ ලොකු වුණාමත් ඒ විදිහටම කරන්න. එතකොට ඔයාලට ඔයාලා වැඩිහිටිය වෙච්ච කාලෙක මේ දේවල් දුවල පුතාලගේ ඉදිරි පරම්පරාවට කියලා දෙන්න පුළුවන්. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන පාඩමකින් මත් දුවල පුතාලව හම්බ වෙන්න ඉන්නම්. ආයුබෝවන්.